අසූචි මිශ්‍ර වී ඇති බවට සැක කෙරෙන නුවරළිය නගර සීමාවට බෙදා හැරෙන පානීය ජලයේ සාම්පල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කර තිබෙනවා. නුවරළිය නගර සීමාවට ජලය සැපයන්නේ පිදුරු තලාගල රක්ෂිතයේ ඇති ජලමූලාශ්‍ර අටකින්. එම ජලය ටැංකිවලට රැස්කර ක්ලෝරින් එක් කර බෙදා හැරීම සිදු කරනවා. නමුත් පසුගිය දිනවලදී දිගින් දිගටම මෙම පානීය ජලය සඳහා අසූචි මිශ්‍ර වී ඇති බව වාර්තා වුණා. නුවරළිය ප්‍රදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මෙහි ජල සාම්පල පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉකෝලයි නම් අසූචිවල හටගන්නා බැක්ටීරියාවක් ජලයට එක්ව ඇති බවයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ ජලමූලාශ්‍රයන්ගෙන් අසූචි මිශ්‍ර වීමේ සම්භාවිතාවයක් නොමැති බවයි. නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානයන්හි නිසි පරිදි මල අපවහන ක්‍රියාවලියක් නොමැති අතර මල ද්‍රව්‍ය ඍජුවම ඇලමාර්ග වෙත මුදාහරණ බව වාර්තා වනවා. නුවරළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ පවතින පැරණි නල පද්ධතිය ඉවත් කර නව නල පද්ධතියක් ඉදිකරන බවයි. ඒ යකඩ වලින් සකස් කරපු නලමාර්ග මගදී මලකඩ කෑමකට ලක් වෙලා ඒවා ලීක් වෙන තත්ත්වයක් පත් වෙලා තිනවා. අන්න ඒ අතරමැද ස්ථානවලදී තමයි මේ අපිරිසිදු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ අනුව ඔවුන් කියනවා ඔවුන්ගේ සාම්පල් පරීක්ෂා කරලා ප්‍රතිඵල ලැබුණට පස්සේ අනිවාර්යයෙන්ම මේ පැරණි නලමාර්ග ඉවත් කරලා ඒ වෙනුවට අලුත් නලමාර්ග දාලා මේ තත්ත්වය පිළිවෙලක් කරනවා කියලා. පහුගිය කාලේ මුල්ලේ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් හිටියෙත් නැහැ, නගර සභාව කොමසාරිස්වරයාගේ පාලනයටද තිබුණේ. දැන් නගර සභාව පත් වෙලා තියෙනවා. අපි ඔවුන් වෙත දිස්ත්‍රික් සම්බන්ධකන කමිටු රැස්වීම ඉල්ලීමක් කරා. ඉතාමත් පිරිසිදු පානීය ජලය නුවරළියේ නගර සභාව බල ප්‍රදේශය තුළ බෙදා හරින බවට සහතික වෙන්නේ කියලා නගර සභාවට.